එතකොට අපිට ජාත්‍යන්තර මූල අරමුදල තුන්වෙනි වාරිකයේ අද දෙන්න එකඟ වෙනවා නම් අපි සන්තෝෂ වෙනවා. සුපිරි කොප ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable. මොකද ඒ හරහා අපිට හැකියාවක් ලැබෙනවා රට ගොඩ ගැනීමේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. හැබැයි අපි කලින් කිව්වා වාගේ ඒ තුන්වෙනි වාරිකය ගන්න අපේ පුද්ගලික එහෙමත් නැත්නම් වාණිජ ණය හිමියන්ට අපිට කරන්න බැරි එහෙමත් නැත්නම් ස්ථනිකර අසාධාරණ ණය ප්‍රතිවගත කරන එකට එකඟ වෙනවා නම් අපි ඒකට 100%ක් විරුද්ධයි. රජයේ ණය වාර්තාව 2024 මාර්තු අග දක්වා ඒ වාර්තාවට අනුව ඉතා පැහැදිලිව ඔවුන්ම සඳහන් කරනවා ඩොලර් බිලියන 83ක්ව තිබිච්ච අපේ ණය ප්‍රමාණය මේ අවුරුද්දේ මාර්තු අග වෙනකොට පළවෙනි කාර්තුව අවසන් වෙනකොට ඩොලර් බිලියන 100ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය අර්බුදේ පියමං කරන්න කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහලා IMF එකෙත් උදව් අරගෙන අන්තිමට කළා තියෙන්නේ රට තවත් ණය අර්බුදයක ගිල්වා තැබීම. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.